සමන්තාචක්කවාලි සු අත್්‍රා ගච්චන්තු දීවතා සද්ධම්මං මනිරාජස්සಸුනන්තුು සදගමොක්කද දම්ම සවනකාලු අයංබදංතා දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබධන්තා නමෝතස්සේ භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතුෝ අරහතුෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස් භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්දස්ස සද්දහා බුද්ධි සම්පන්න කාරුණක පින්වත්න පන්නත් සිලු දෙනම සූදානම් වෙන්නේ ලෝතරා බුදුරජාණන් වහන්සේ සියලු ලෝක සත්‍යයා කෙරෙහි මහත්තු අනුකම්පාවෙන් කරුණාවෙන් ලෝකට දායද කළ උතුම්ම ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට ඒ ශ්‍රවණය කරන ගමන් ප්‍රඥානාලිකාව මූලික කරගෙන ලෝකය පුරා විසිරී සිටින සියලුම සැදහැවතුන් සඳහා ධර්ම දාානමය පින්කමක් වසයෙන් සිද්ධ කරලා අනන්ත අප්‍රමාණ පුුණ්‍යයක් පුණ්්‍යශක්තියක් ර්‍රස්්කරගන්් එ පින්බර් සදැහැති දායකත්වය ල්ගහ වෙල විජියතුංගාරාම පාරේ පදිංචි ධම්මිකාරම්මය කුමාරිම හත්මිය ලිත් ්‍රහන් මහතා සහ ඇමෙරිකාමය පදිංචි වරු බණ්ඩාර මහතා විසින් දායකත්වය දරා තියෙනවා. අරමුණ දෙදාස් විශයක හතයි තිස්සකෙන දිනමිය ගිය ඒකේ දයාවති ධයබ්‍රමේණියන් එදර්ශනමසේ අනුපහයි තුනයි එකකොලස්වවෙනි දිනමිය ගිය CMP බණ්ඩාර ධයබ්‍රපියාණන්, දෙදස් විශ්‍යේ කාටයිඉදහටවෙෙන දින මියගිය නන්ද අභගස්පිටිය මහත්මියය උදස් විශය කයිනමේ විෂන මේේ දින මියගිය කොම දනී සන්ධයා ඥාති සයුරයා තුළු පවලේමේියග පින් කැමති සියලුම දෙදනමේ පු්‍ය කුසලයද ලාලන මෝදන් වෙවා සෑම දෙනගේම බවගමන සෝපත්තිී මෙම බුදු සසන තුළ දීීම නිවන්න අවබෝධ කරගනිත්වා. අදදිනට ජන්මදිනේ දෙන දම්මි කාරම්ය කුමාරි මහත්මයට නිදුක් නිරෝගි භාාවේලබී චරචීව සැලසේවා. උතුම් ධර්මාබෝදයන බේවා. දයාවතීම හත්මියගේ දරුවන් වන ධම්මිකා රොහන් සහ වරුුණයනයත් මොනපුර මනිබිරියන් වන ඇමරිකාවේ සිටින තෙවුණ තනුචනුලි දිනෝත්සාහ යෝසිිත. යන අයද සයිරු ඒකේ කරුණාදස මහතා ඇතුළ සරුඥාති මිත්‍රාදීන්ටද නිදදුක් නිරෝගි භාාවේ ලැබී චිරචීවනය සැන සේවා උතුම් ධර්මාභෝ යේන බේවා. ලන ක්වා ೋ ವන් ී ියල දෙනා ම නි ುක්್ේවා නි රೋගವේවා ධර්್මවබෝධය ಭාගනිತවා. තತಾග ರ ත් ධර්මය මැනවිින් පහදා දෙෙන ගෞරමණීිය ස්වාමින් වහන්සේලාටද මේ මෙವ1 ධර්ම ප චರ ටಯය තු සිදක්‍රරීම සඳහ නිදුක් නිරෝගි භාව ಹಚ ಚ ವನ සලසේවා ධර්್ම දේශනාවට සභාග වන සියල දෙනාට ධර්මබෝධය සර සේවා ಕರೋ ාව සංග ೋගී තත්್ತ ෝ ෙෙන් දුරුවේ. ඒ අරමුණු බලාපොරොත්තු සපල කරගැනීමේ අදහස්සන් තමයි මේ උතුම්ම පින්කම සිද්ධකරාන්නය. මාතරු කාවක් තියනවා. පටිච්ච සමපපාදය ඇසුරෙන් නින සෞපාදය පැහැදිරරි කර නිවනට මඟ පෙන්වන්න කියන කාරණය. පිච්ච සමුපාදය තියන්නේ බුද්දෝොත්පාද කාලික විතරයි. බුද්ධෝත් පාද කාලික සපාදය දේශනා කරන්න කෙනෙකුත්නෑ එකන බුදු කෙනෙක් නෑනි බුද්දෝොත් පාද කාලය ඒ නිවැරැද්දිව දේශනා කරන්න කෙනෙකුත් නය අබුද්ධෝත් පාද කාලය තුරන එන මේක බුද්ධෝොත් පාද කාලයක් එකනේ තතාගතයන් වහන්සගේ දහම ඉතාමත්ම නිවැරැද්දිව ලෝකෙ පවතින කාලයක් එක කාලයත් තුළම පටිච්ච සමුපාදය පැහැදිරි කර ගැනීම හැකි අක්තියන. ිච සමමුපාදය තුළින් කරුණුකාරණ රාශ්‍යයක් බුදුරජාණන් වහන්සේ පෙන්නල දෙනවා. එකයන්නේ සත්‍යයාගේ පැවත්ම පෙන්න්නන නැවත්ම පෙන්න්නනවා. සත්‍යයක් කොහමද මේ සංසාරය පවතින්නේ එ පවතින ආකාරය පෙන්න්නනො නැවත්ම පන්නනවා.ඒවගේ බුදුරජාණන් වහන්සේ දිරිපත්කරපු සත්‍යයාගේ පැවැත්මට තවත් ධර්මතා දෙකක් තියෙනවා එතමයි කම්ම නියාම හත් චිත්තනයාම විශය පැවැත්මට ධර්මතා තුනක් ඉදිරිපට් කළා බීචනයාමය ර්තුනියාමය ධම්ම නයාමය මේ පඩික්ත සමුපාදය තුළින් පෙන්නන්නේ තදාගතයන් වහන්සේ සත්‍යාගේ පැවැත්ම කම්මනයාම හා චිතනයාම ඒක මනාවප පැදිලියෙන පොටිෂ සමපාදය තුළින් ඒවිතරක් නෙ මේ විශසය ක්‍රාත්මක වෙනවාද යම් නිවැරදි ධර්මතාත්තුනක් ඒ ධර්මතාත්තුනත් පරිික්් සපාදය තුළින් පැදිරි කර. විස්සේ අපට මනස්සින් ඉතාමත්ම මනාව දැනගන්න දැක ගන්න පුළුව නිවැරදි ව ධර්මතාත්තුනක් විශෂය ක්‍රියාත්මක වෙනවා ඒ ධර්මතාත්තුන මැනවින් පැහදිර වෙන පිෂ උපායතු. ඥයාමධර්ම සත්‍යයාගේ පැවැත්මට හේතු පැහැදිලි කරනවා න්‍යාමධර්ම දෙකක් තුළි පැවැත්ම පෙන්න්නනවා නැවත්ම පෙන්න්නවා. සියල් ඇතුළත් මේ පටිෂසන උපාධ ධර්මය තුළ.ඒ අංග දොළහක්තිනවා. අවිත්‍ය සංකාර විඤ්ඥාන නාමරූප සලා ඇතන පස්ස වේදනා තන්නා උපාධන බව ජාති ජරාමරණ.ඒ කරුණු දොළහත් තුළ මු දෙ පෙන් අවිද්‍යාවටන්න හයි මුල් දෙක් වට්ට තුනක් පෙන්න්නන ලේසට්ට අවිද්‍යාම ලේෂයක් තන්නහාව කලේෂයක් උපාධානය ලේෂය අනිත්තුවට්ටේ තමයි කම්ම වටට සංස්්කාර හා උපාධන පච්චයා බව කියන තැන කර්ම බව අද පාදාානය නිසා කරන්නේ කර්මසා එන්නේ කර්ම බව ඊට පස්සෙ තම උපති බව. සංස්කාරහා කර්ම භව කියනේවා සංස්කාරට විපාක වට්ට කෙලෙස් නිසා කර්මරැස් කරනවා කර්ම නිසා විපාක විඳින බවපෙන්නවා විඤ්ඥාන නාමරූප සලායතන පස්ස වේදනා දැ අධ්‍යාත්මයට එබිලබෙලුවත් ඔ පහතිීන විඤ්ඥානය නමර උප දෙ ආයතන හය යයට ඉස්්පර්ස හය විදීම් හය මේ චක්රය මේක මුලක් පන්න නබය සංසාර චක්කරමකටි කියන් බව ගමන තෙලෙස් නිසා කර්ම කරනා කර්මණ නිසා විපාකමදින විපාගනිසා අයිකර්ම කරනවා. අයි කෙලෙස අයි කලෙසීම නිසා අයිකර්ම කරන මේ අංගදුල් හැන් එකකින් අයින් කරන්න නේ. පැවැත්ම පෙන්නනවා පැත් අපට පේනවා පැවත්ම තියනවා. එන ඉස්සෙල්ල මේ පැවැත්ම ගැනම කතා කරු. මේ පවතින හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අවිද්‍යාව මූලික කරගෙන. ඇැබයි අවිද්‍යාව මූලික ධර්මය හැටියට ගත්තාට මේ චක්රයකෙන් එකක් ගණ්ඩෝනි මේ පරිික්ෂං උපාදය දිගරින්න ඕන තැනකින් ගණන්න පුළුව තන්නාවෙන් ගණඩත් පුළුවවොන් වේදනාවෙන් ගන්නත් පුළුවන් සංස්කාරයන්ගෙන් ගන්නත් පුළුවන් නම රූපරිින්ගන්නත් පුළුවන් උපාදානයඉ ගන්නත් පුළුවන් ඕන තැනකින් ගත්ත. මේක යම් තැනකින් ආරම්භරන්න් ෝන නිසා බදුරජාණන් වහසේ ගත්ත තැනීමම් අපි ගන්න. අවිද්‍යාව විිස්සේල දැනගණ්ඩොම මේ අවිද්‍යාව කියන මොකද. අවිද්‍යාව කියන්නේ දු්‍යඥාන දුක දන්නේ දුක සමුදය ඥානං දුක නිරෝධයක් ඥානං, දුක නිරෝධගාමිණී පටිපදාඥානං පුබ්බන්තය අඥානං අපරන්තය ඥාන පුබ්බන්තය කිව පෙරභවය අපරන්තය කිව අනාගත භවය. පුබ්බන්තය අපරන්තය අඥානං පඩිච්ච සමුප්පාද දම්මේ අඥානං අවිද්‍යා. මේ කරෝොටික දන්නත්තන විද්‍යා. තවතින ගොඩක් ඉතිගේ ගොඩාක් දිිගාරන්න වෙලාවනේ එකයි වෙලාතිී නැ යිස්කන්ද්‍යයන්ගේ සංඟ ුණන අර්ථයයක්ත්තියන එක ගණ්ඩෝනේ යතනයන්ගේ ආයතන අර්ථයයක්ත් තියන එක ගණ්ඩෝන ධාතුන්ගේ නිස්සත්වනනි ්චීව සභාවයත්තියන එක ගණ්ඩෝනි ඇතුොර ඉන්ද්‍රියන්ගේ අධිපති භාවය ග්ඩෝනනි සත්‍ය හතරක් ලෝකෙ ක්‍රාත්මක වෙන නිවෙරෙදිව එක ගන්ඩෝනි එවගේම සම්මුතිහෙමත් ප්‍රඥප්ති කරේ පහන්සුවෙන් පවතිනවනන් සිතා විද්‍යා. සම්මුති ප්‍රඥප්ති. පරමාර්ථ කෙරහි පහන්සුවෙන් සිත පවතිනවන විද්‍යා. සම්මුති ප්‍රඥාපති කරේ පහසුවෙන් සිිත පවතින කට ස්ත්‍රියක්ුවෙන් කල් පුරෂයකුවයෙන් කල් ළමෙක්ුවෙන් කල්ලා තරුණ කෙනෙක්ුවෙන් කල මැදි වයිශ කෙනෙක්වය කළ වයිසක කෙනෙක්වෙන් කල සත්්‍යයෙක්ෙන් කරල තිරිසනෙක් වෙන් කල ඒ ප්‍රඥප්ති තුළ. පරමාර්තය තුළ සිත පවතින නම් විද්‍යා එසිියල්ල න කතා කළේ සත්‍යයන් ගැන විතරයි එසිියල්ල තුළතියෙන් නාම රූප දෙකක් එසිල්ල තුළතින් වෙනති යන්නේ අන්න පරමාර්ථය තුළ සිත පවතින විද්‍යා ඒ නැතිතා කල්ල විද්‍යා ඒනං අවිද්‍යාවනත් හේතුවත්තිීන අවිද්‍යාම නිකා හට ගන්න ධර්මතා වැීම එක හේතුව පවා ඒක හේතුවතමයි ආශ්‍රව කාමාශ්‍රව බවාාශ්‍රව දිිප්ිය ආශ්‍රව ද මෙතනතිය අර කම්මනයාම චිත්තනයාම ආශ්‍ර ක්කහෙද හටගන්න සිත එනගේ සිතේ සිදුවෙන ක්‍රියාදාමයක් සිතේ නාමයක් චිත්තනයාමයක් ආශ්‍රව කියන්න කර්මයක් කාමාස්්‍රව ආශ්‍ර කියන්න එඇලවා ඇලුනොත් කර්ම කරනවා එන කර්මයට ප්‍රත්ථය වෙනවා අශ්‍රව කා ශ්‍රව කාම කියන්නේ කැමති අශ්‍රව කියන්න ඇලනවා කැමැත්තෙන් ඇලනෝ දැ බලමුෝ අපට ආශ්‍රව නැද්ද කියලා ඇ මේ ප්‍රවෘතිය සැලපෙන්නන්න ඕනේ විශ්ෂේ ක්‍රාත්මක වෙන ධර්මතා තුනත් අරගෙනයනෝම මේක්කම දෙෙවල්දරවල්ලෝට කැමති ම සිතේතන ඇලි කාමස්්‍රව. යානවාහන ඉඩකඩක් මිලමුදල් ආබරණ පලදින මිලමුදල් හරිදි මුතු කඹුදරු කැමති. ඇලිල සිත ති කාමස්්‍රෝය. අවිද්‍යාවට ප්‍රත්යයින්නේ. දැ එතැන තියන වද ගියයක් දොරක් හෝ ඉඩමක් අඩමක් හෝ යානවානයක් හෝ මිලමුදල් හෝ ආබරණ හෝ අබුදරු අබුදරුව පැත්තගෙන්තේලා අනිට්ටික ගත්තොත් භූතයන්ගේ නාඩගමක් තියෙන්නේ සතරම හා භූතියන්ගේ නාඩගම් විකාරයක් තියෙන්නේ වෙස් පෙරලල වෙස්මාරු කරලා විඤ්ඥානය මායාාවට අල්ලගත්තා ඉනම යවක් නැති දෙයක් ඇති දෙයක් හැටියට පෙන්න්නනු ගියයක් දොරක් සම්මුතියෝ සේතියන නැක අන්න බැත්ති න සම්මුති වස. එකයි මංකේ සම්මුතිහෙවත් ප්‍රඥප්ති තුළ පහසුවෙන් පවති නෝන අවිද්‍යා. පරමාර්ථ ධර්මයන් කෙරේ පහෙන් සිත පවති නෝන විද්‍යා දැන විද්‍යයන් විද්‍යාවටෙන්දෝන එයි විද්‍යාවම ක්‍රාත්මක වෙන තාකල් ඉතුරුව අංග එකොළ හම ක්‍රියාත්මක වෙන අවිද්‍යාවත් එක්ක තුළා. ඉතුර අන්ගේ කොළ හහාම ක්‍රාත්මක වවෙන්න මූල ධර්මය අවිද්‍යාවයි අවිද්‍යාවත් හේතුවත්තිෙන. එතම ආස්්‍රවය. එනම් කාමයන්ට ඇලිලා. ඇදම සියරු කියපුතය වනට සිට ඇලිලා. ඇයි ඇලු ඇල්ලුනේ සමූහ මනත සම්මුති ප්‍රඥපති වසයෙන් මනස්සට අල්ලගත්තලින්ද නැද්ද එ සියල්ල දකිින්ඩ පුළුවන්න්නම් භූතියන්ගේ නාඩගම් හැටියට භූතියන්ගේ විකාර හැටියට භූතියන්ගේ වෙස්මාරු කිරීමම් හැටියට භූතිය හතර දෙනයි. මහාභූත ඒ නිසා පවතින්න උපාදායරුප විසිය අතරක් තියන්නේ. තිය හතරදි මහාභූත හතර නිසා පවතින් නව පාරූප විසිය අත තර සියලු රූපය තුළ ඇතුළත් විසි අටක් රූපල්ට් එහනම් ප්‍රධාන හතරයි ඒක හොඳට තේරුම් ගන්න දම අපි එදිනිදා පරිහරණ කරන යම් දෙයක් ඇත්නම් යම් උපකරණයක් ඇත්තා යම් භාජනයක් යම් උපකරණයක් යම් ඇත්නං ඒ සියලුම දේවල් මිනිස් සිතුවිලි විසින් නිර්මාණය කරපුවා. හ ඉසින් නිර්මාණය කරපන් ඉන් නිර්මාණය කරන් උපකාර කර ගත්තම නොද. අගරු ෝකට යන ොට්ට එක හැදුවේ මිනිස්සිතු විලි නැද්ද හදන් උපකාර කරගත්තේ මොනවාද. අමුදරවය වල පරමාර්ථයට අන්්ඩුකු සක්තින් හතරක් උපකාර කර ගත්තේ. එනම් සෑම දෙයක්ම නිර්මාණය කර මිනිස්සිතු විරි. ಪರ ರತ್ ಮ. ಎತಡ ಭೂತಯಗ ವಿවිධ ವೇಸ್ගನ್ನ ನಮೇದಮ. ವಿවිಿದ හැಡನමද. ವಿවිධ ಕ್ರಯವನ್ನ ದ. ඇೆ මನ್ಯಗ සිಿತವ.ක තුುಲೆತ್ತನ ඒಕಮ ತಮයි.ಕೆ තිನ ಸಿಯಲುಮ ವಿಯಕ್ಕು ರೂಪಹ ತ್ತಿಸ್ದ ಕನುಪಕොಡಸ ತಮಗೆ ಸಿತುವೀಲಿ ವಿ නිර්್ಮಾನ ಕರಗತ್ತದ. ඇ ಕಾಮಾಸ್ರವ? පැලි කියප පැහැදිලිද කියප තමන්ම නේද මේක නිර්මාණය කරගත. අම්මාගේ තාතගේ දායාදයක් කම්බුරා එකට ප්‍රත්්‍යය කරලා දුන්නා. ඇැබයි තමන්ගේ සිතුවිලි නිර්මාණය කරන්න ඒ සිතු වෙලි වටකවක් කර්ම කියල. කර්ම හැදිවේයි ඇයි අ ඇල්ලනි එකකට තන්නාව කියෑන කලේෂයක් කෙලෙෂ් නිසා කර්ම කරනවාද දන්නාව කියන ඇල්ලන සිත කාමයන්ට ඇල්ලිලා. ඒ කාමවස්තුූන් රැස්් කරන්ඩ එකතු කරන්න ගොඩගහන්ඩ පොදිබවින්ඩ පස් පව් දසකුසල් කරනවා. ඒවා සුවසේ ල බන්ඩ පින් කරනවා. නැද්ද දෙකම කර්ම නැද්ද තන්නාව නින්ද නමේ දෙ කරන්නේ. හරි දෙේතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කෙලෙස්් නිසා කර්ම කරනවා. කර්මනිසා විාක විපාක හදන් උපකාරෙ ගත්තමනුවයි. විබාකවිඳින්න්නේ මේ කයයි මෝලි කරගෙන. ඒවන්නේ මනසිං අරන් විදින්නේ. එදර කයහදන් උපකාර කරගත්තේ සත්‍රමහාභූතියෝ. මහභූත හතරයි. පැහැදිලිට කියනෙක්. නැග මුල විශ්‍යයම ගොඩනගගේ මිනිස්්සිිතුවිලි ඒ සඳ උපකාර කරගත්තේ ත්‍රමහදාාතු. එනම් මේකත් ඒ විදිහම තමයි හැමැයි මේක නිර්මාණය කරන්න කම්මනයාම චිත්ත නිියාම. කර්මදර. ත පෘති චිත යාමය කියන ිත නොකැඩී නොසිදි පවතිනවා අවසාන රහතන් වහන්සේගේ අවසාන චුතිසිත දක්වා එතැදිි තම පණින් එඩියට එටකම් එළියට ගඩිබේ අනාගමි පලයක් ලබල සුද්දවා සිටියත් එතනත් ප්‍රවෘතියයක්ති සිත පවෘතියක් දිවලෝක හයිම තියෙන නාම රූප දෙකේ ප්‍රවෘතිය රපාවච්චර බ්‍රහ්මලෝක පහළව දාශයයි අසනතල රූපය ප්‍රවෘතියක් පහලේම නාමර පදක ප්‍රවෘත්තියයක් අකසඥාතන විඤ්ානච්චා ඇතනා කින්ඥංඥ ාතන නිවසඥ ඥාසංඥා තන සිතේ ප්‍රවෘත්තියක්. එද හරිද බුදුරජාන් අශ දේශන චිත යාාමියය කම්ම නයාමය තර කම්ම කියන්නේ සිතුවිඩ සිතු විඩි වල බලවත් බව සිතුවිඩි බලවත් කළේ කොහොමද ඇයි ඇලුනේ කාමයන්ට කැමතිදයට ඇලුුණා ඇලීම තන්හවයි. ඒ සමුධාරි සත්වය. දැ ලස්සන ධර්ම තුනක් විශ්ෂි ක්‍රියාත්මක වෙන ඉතාමත්ම ලස්සන නිවැරදි ධර්මතාතුනක් තොතන තිීනවා. ඒ ඇලෙන්න්ඩ් කොච්චර වෙලානද. එකචිතක්ෂණය. සිතේ ආශ්කචිතක්ෂණයයි. ඇලෙන්ඩ යන්න එකචිතක්ෂණයයි ඇලෙනසනේ ඉගැන හටගන්නවා ඇලීමේ සිත හට ගන්නවා හටගන්න සනයෙන් බිඳනවා බිඳනසනය හටගන්නවා හටගන්න සනයෙන් බිඳනවා නැද්ද දැගොන බුදුරජාන්සේ දේශනය කරප ලස්සන තුමතිීන. හටගන්නක චිතක්ෂණය දැ මෙහම දැක්ක දැක්කගම බැලුව ලස්සනයි. ඇඩිලයිඉපරයි. චික්ක චිතක්ෂණය යන්න ඇලින්. හරි. තොර හටගත්ත එලිීමේ සිත. හටගත්ත සනයෙන් බිඳනවා. ආයි ඇලින. ආයි හටගන්න. ටගනයෙන් බඳර ඒ ඇල්ලන සිතට පවති නැහැ. ඔ සිතේ ප්‍රවෘතිය සිතේ පැවත්ම සිතේ කාලය සිතේආයිස බුදුරජාන සිතාම පැහැදිරීම දේශනා කළ අ රූපය කාවිශ්‍යය දහතයෙන් එකයි. රූපය කාශ දාාහතයි දාාහත එකයි සිතේ අයිස එනම් හටගන්න සනය බිඳෙනවාම බිඳනශනය හටගන්නා. ඇතිව නැතිවෙනවා නිත්‍යය දනිත්්‍යය ඔ තමයි අනිත්‍යය අනිතඒකේ ොල්ම තුරටහම් නි්‍ය. ඒ දර්ශනය තු ඇැතිවන්නේ අ නනිත්‍ය ැන දර්ශනයක්. අන්න දැක්කා හට ටන නතිබිද බින්දනශන හටකගන හට ගනශන ැඹබිද ඒක මනසට යම් වෙලාලවගේ ස්ථාවරද සහතිකද ප්‍රත්්‍යයක්ෂද අනිත්‍ය ප්‍රකටයි. දැ හටගත්තොත් සැපයිද දුකයි. දැම හටගත් හිදානය දුකවිඳින්නේ. ඇයි ප්‍රතිශන්දය හටගෙනනේ දාවේ. දුක නමේද විදිඳන්නේ. පෑදකොයි පුටුවේ වාඩිලායිටු හාමදුරට බයිනවා. ඉන්ඩ බෑ මේ සතර ඉරියව්ෙන් වැහිලා තියෙන්න දුක වාඩි වෙච්ච හිට ගන්නවා හිටගත්හම ඇවිදින්නෝ නැවදනම බැතිරෙන් ලෝන සතර ඉරියවෙන් වහල තියන ප්‍රධාන වස්ය නැද. දු එනං හටගත්තන නෙමේද ජරාමාරණ. ප්‍රතිසන්දිි විඤඥානයක් අරගෙන මෞකුසට අප හහිද නමේද තිෙනි දල දිර්ඩ ගත්තේ. බිදෙන්ඩ ගතයේ පළුදුුවෙන්ඩ ගත්තේ තුවාල වෙෙන්ඩ ගත්තේ කැඩෙන්්ඩ ගත්තේ. කෙස්්ටික සතුදුවෙන්ඩ ගත්තේ ම රැලිවැටෙන්ඩ ත්තේ ඇස්පන මඩුුවෙන්ඩ ගත්තේ. කොඳ කුදුවෙන්ඩ ගත්ත එකලේතු පුරෝග ව්‍යාදිී එකකක් කැමචිත. එ බිරිසාටත් කැමතිනේ එකත්වදයන්. මේ කෙස්වල හිඳලා මාපට ඇංගිල නියපොත්ත දක්වාම රෝගයක් නැති තනක්කයන්න. ඇති මේ ස්පිරිතාලයක් නේ නැද්ද ස්පිරිතාලගේ හැමලේු මින්න්නව හැමලෙඩ මේ ගැතින. ඇතිවෙන් නැද්ද කැමති දේට දුක්කින්දින්නේ ප්‍රතිසන්දය හටගත්ත හින් දැනම එන හටකත්තන දුකයින. ඊටත් අට දුකයි හටකත්තසනින් බිඳනයක? සිත ආශ චිතක්ෂණය හටගත්වසනය බිඳෙනවා රූපේක් ආයශ චිතක්ෂණ දාහතයි ඒ හටගත්තසනය එකක් බිදිවා. හරිද දේතොට දුක්කයිත අනිත්‍යත්තිය. නිවැර දීනේ දෙකලෂන දුක්කලක්ෂණය නිවැර දීන අනිත්තක අනාත්ම ලක්ෂණය අනාත්මයි කියන්නේ තමාග වශයේ පවත්වන්න බේ. උපකාරයට අනුවයි සිද්ධ වෙන්නේ පපකාර කරන්නේ අම් ආකාරයෙන්ද ඒයාකරුවේ නොයි පැත්ම තියෙන්නේ. ඇලුනානම් කර්මකිරවා. ඇලුනේ සිතන් කර්ම කියන වත් හටගනි සිතන් සිත සිතට ප්‍රත්්‍යයි නාමේ නාමයට ප්‍රත්තිය. ප්‍රත්තයට අනුවයි පැවත්ම. ආසර වයිංකොරොත් අවිද්‍යාව නැහැ අවිද්‍යාවනඇත්තන් කර්ම ද ප්‍රත්්‍යයට අනුව නෙමීද. උපකාරයට අනුව නෙමීද. තේරෙන වද කියන එක. අපකාරයට අනුවන ද මේ පැවත් මාර්ගෙනයන් එනම් ආත්මත ත්ම තමාගේ වශය පවතන්න බ මේ නාම රූපධර්මයන්ගෙන් එකක්ත් තමාගේ වශය තමාගේ කැමැත්ත ැට පවත්වන්න පුළුවත් ප්‍රත්්‍යයට අනු රූපය. අනි කාරණය තමයි උත්සාහයක් නෑ තන්නාවට උත්සාහද තන්හාාවයි අවිද්‍යාවකයන මේ ආශ්‍රවකයන තහාාව ආශ්‍රකන ඇලෙනවනි එ ැන තන්නාව එතර මේ කාමාශ්‍රව බමාශ්‍රව දිටි ආශ්‍රව තියන තා කල්ල විද්‍යා ගැන තේරෙන්නේ මුලාවෙලායින්නේ රැවටිලා අයින්නේ එනම් ආශ්‍ර වයින් කොළො තවිද්‍යාවනේ එනම් ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්තේ. අවිද්‍යම ආශ්‍ර වලට ප්‍රත්තේ අවිද්‍යාව තියන නිසාතම ආශ්‍රවතිය විද්‍යාව එපදුවන ආශ්‍රව නෑ එන ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්‍යයි අවිද්‍යාව ආශ්‍රවයට මේ නාමධර්ම දෙක ඕොනෝන්ට ප්‍රත්තේ නාමධර්ම දෙකක් ආශ්‍රව කියන්නේත් නාම ධර්මයයක් ඒ ැන සිතේ සභාවන් සිත නැලින් තොට එක නාම ධර්මයක් අවිද්‍යාව කියන්නේ ඒ පිළිබඳව නොදන්නාකම ඒකත් ඇතිවෙන්නේ සිත නාමේ නනාමට ප්‍ර්‍යය ඒ ම ද රමික ඕන ප්‍රත්. පැහැදිිලිති කියන ගැඹරුයි මේ පටි සපාද තිස ගැමරයි අදයට විමසැ තේරුන් ගන්න න ළුවන් තේරුග. එන අවිද්‍යාව නිසානේද කර්ම කරන්න. කර්මවලටකිව සංස්කර කියන. දැන් එතු ොඩ ඇලන සිත චිතක්ෂන ඇත්තු ැතිව නැතිවෙනවන. ඇැබැ නැති නැවිද්‍යාවට ප්‍රත්ತලා. ඒ ආශ්‍රවා විද්‍යාව උපද වන්නේ. සිත චන්දරාග චන්දරා චන්දරාගය කියනවා නන්දිරාගේ කියනවා කෘෂ්ණාව කියනව ආශ්‍රව කියනව මෙක්කොම එකම අර්ථය ඇතිෙන්නේ ඇලීම ඒන ඒ ඇලීමේ සිත චිතක්ෂණයට හටගත්තන ඒ චිතක්ෂණය විද්‍යාවට ගත්ත. එකකට ආශ්‍රවහෙවත් තෘෂ්ණාවහෙවත් චන්දරාගයටට උත්ස්සාහැත්තිී නොද අවිද්‍යාව සිත උපදුවන්න න. ආශ්‍රවා විද්‍යාව නැමති සිත උපදවන්නෙත්න්නේ. අවිද්‍යාව දන්නෙත්නෑ මේ ආශ්‍රව නිසා විද්‍යාව නැමති සිත උපදිනවාවද කියලා අවිද්‍යාව නමති සිත දන්නත්නේ. ඇ ආශ්‍රව හැර අවිද්‍යාවට ප්‍රත්්‍යය වෙන උපකාර කරන වෙන ධර්මතාවක කුත්න්නේේ. උත්සාහයක් නෑ කැන්නේ එකයි. උත්සාහ රහිතයි.ඇ ප්‍ර්‍යය. බුදුරජන් වහස දේශනා කරන්නේ මෙන්න. එදොර කම්මනයාම චිත්තනයාම. හැරිිද කිය සත්්චාගේ පැවැත්මට හරිද තවයි දිරේ දිත ප හැදින දැ එෙනම් නිවැරදි ලක්ෂණ තුනක් එතැන තිනත් ආත්මයි කියනෙ තමාගේ කැමැත් හටට ඒකට දාන්න බ අනාත්මයි කියන්නේ උපකාරයට අනුව තමාගේ වශේ පවත්වන්න බෑ උපකාරයට අනුව උත්සාහ රහිතව උපකාරයක් වෙන්න ය මාකාරයද එයා කාරයටයි පැවත්ම ඒ අනාත්ම ලක්ෂණ අනත්මයි මේ කැන මන්ගේ ඕමනාවේ හැටියට තැමි නාමරූප දෙකේ මොනක් ධර්මතාවද තමන්ගේ ඕන කමේ හැටියට පවතන්න පුා බෑ එනම් ප්‍රත්තයට අනුරූපවයි උත්සාහයක් නෑ එනිසා නාත්මයි. නිවැරදි ලක්ෂණතුනක් මේ දැම් මේ මොහොතේ වර්තමානයවේ ලක්ෂණතුන නිවැරදිව ක්‍රියාත්කෙනවා. ඒ දර්ශනය කර ගන්ටෝනි. ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියනමි නිවැරදි ලක්ෂණත් වන නිවැරදි අවබෝධ කර ගන්නමම් ඕනේ යන්න නැත්ත නිවඳකින බේ. නිවන්ඩ බේ නිත්‍යය කියමයි ගන්නේ. සැපයි කියලමයි ගන්නේ. මම කියලමයි ගන්නේ. තමා කියලමයි කතා කරන්න. මගේ කියලමයි ගන්නේ. මට අයිති කියලමයි ගන්නේ. නැද්ද. එතා කල් නිවන්දකින්න බේ. එනම් මේ පෙන්නන්නේ පැවැත්ම. අවිද්‍යාවට එක චිතක්ෂණය යන්නන්නේ ආශ්‍රවයන් එක චිතක්ෂණයත් තුළ අවිද්‍යාවනමති චිතක්ෂණය ඒසිතශනය හටගත්ත. හැබ එ අසනයෙන් බිඳනවා. ඒ සිතු විල්ලටරනයතින්න ැබැෑ. එක චිතක්ෂණය බිඳනවා ඇැබේ ආශ්‍රයන්ගේ ප්‍රත්තියෙන් හටගත්තය. හටගත්තසනයෙන් බිඳනවා එකයි ද මංමලින් කිවේ හටගන්න හටගන්නසනය බිඳනවා බිඳනසනය හටගන්න හටගන්නසනය බිඳන ඒ දර්ශනටි කියන දවය. උද්‍ය්‍යයානු දර්ශන ඥානය මේක ඕන මෙජානය නැතු යන්න බේ. ද මෙතන තියනවා දේකත් ඒහත්ීන. ඒ හටග හටගන්නසනයෙන් බිඳනවා බිඳනසනය හටගන්න හට ගන්නශනය බිදන. ආශ්‍රව කියන ඇල්ලන සිත හටගත්ත හටගත්තන බිඳුන ඒ බින්ද න න අවිද්‍යාව හටග වර. ඒ ටගත් හටගත්තශනය අවිද්‍යාව නැමති සිතු විල්ල බිඳනවා බිඳර්ශණය හටගත්තා සංස්කාරයක් ගැඹුරු ඊටයන්නේ හොඳයට එක තැනකට වෙලා හොඳට දෙක පියාගෙන හොඳට බලට මොකදද වෙන්නේ කියර අති සිගාබිරම පිෂ උපදය ඇ ේතුල තියනවා සියල්ල තියනතු චතතුරයි ්‍රත්්‍ය තුල තියනවා සමදය තිය සමදය ගැන හේතුව ඇති ආශ්‍රව හේතුව න අද්‍යාව. ඒ සමුද අරිසත්වයනය. එතුරට ආශ්‍රව අයින් කොළොත් දුක නිරෝදයි. කාමාස්්‍රව භවාස්්‍රව දිට්‍ය ආශ්‍රව අයින් වෙන කොට විද්‍යාශ්‍රවවරයි. තර බුදුරජාණන් වහන්සේ උපදවා ගත්තා ආශරක්‍ය ශරඥානය. එතකම් බුදුනා කලකිව වෙන. එතකම් බුද්ධත්වය ප්‍රකාශ කලීනේ. පාන්දර යාමේ මේ ආශ්‍රරක්ක්‍යය ශරඥානය උපදවා ගත්තට පස්සේ තමයි. නම්ම සම්බද්ධයිහි වේ එතකන් කිවේෙනේ. එන ආශ්‍රමය නවසන් කනේ. ආශ්‍රව අවසන් කරනකොට අර ඉතිරි ඔක්කොමටික අවසන්. ඉදිරේ තියෙන අවිච්ච සංකකාරා විඤ්ඥාන නාමරූප සලා ඇතන පස්ස වේදන තන්නා උපාධන බව චාති ජරාමරණ. එහනම් දැ එතුකොට චතුරාර් සත්්‍යය. ආශ්‍රව නිරෝධන එදොර හේතු අයින්කර දුක් නිරෝධයි. මාර්ග්‍යයාර්යෂ්ටන්ගික මාර්ගයේ සීල සමාධී ප්‍රඥා දැම ප්‍රඥාව කියන එකත් විසඳ ගණ්ඩෝනිි. ප්‍රඥාව ඇතිකර ගණ්ඩ පුළුවන් මනුසියන්ට තිරිසන් ලෝකෙ තිරිසං සත්‍යයාට තරූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන එක තියෙනවා ඒය තිරිස ඕනම සත්‍යයකට ඇසයි රූපය නිසාස් සිතක් හෙදෙනවා හැදනනිට සිතක් කයි සබ්දය නිසායියට තක් හදෙන බලන්ට හැන ඇත්ද කියෙන සබ්දක් කල බන් අපිට වඩ සැනයෙන් දැන ගන්නන්නේ කොළන් නාසේ ගන්දය නිසා සිතක් හදෙනයලට දිවයි රසේ නිසයි ලොට සිතක් හැදෙනවා අපටත් හදෙනවා කයයි පහසයි නිසාලොට සිතක් හෙදෙන මනස අරමුණේ නිසත් අයට සිතක් හැදෙන ඉස් සියල්ල දැනගන්නේගොළ විඤ්ඥානී රූපය දැනගත්තේ විඤ්ඥානි. මුණ දනගන්නේ ්ඥාන, අපි තරමුණ දැනගන්න විඤ්ානි එයාල්ල තරමුණ දැනගන්න වි්්‍යා ගෙදර ඉන්නා ඒ දුනගන්න වනය දැක්කහම එතර විං්ඥානයඉන්නේ දැනගන්නේ සබ්දය දැනගන්නේ විඤ්ඥාන අරමුණ දැනගන්න ගදසමද දැනගන්නේ විං්ඥාන ගන විඤ්ඥානි රසේ දැනගන්නේ විඤ්ඥානි පහස දැනගන්නේ විඤ්ඥාන එනගේ සියල්ල දැනගන්නේ කොළ විානි අපි දැනගන්නේ විஞඥානි පිට මෙතර අවර්්‍ය කරනවා එකක් ඇබ එක ඒගොල්ට ගණඩ බේ පඥාව ඒක ඇති කරගන්නඩ පුළුවන්ද ගොල්ලන් ැ අපට පුළුවන් කර්ම මුලින් කිව්ව සම්මුති හෙවත් ප්‍රඥපති තුළ පහසුවෙන් පවතිනතා කල්සිත විඤ්ඥානය විතරයි එකන සම්මුති හෙවත් ප්‍රඥප්ති තුළ පහසුවෙන් පවතිනවද මෙයා දරුවෙක් මෙයා ලදරුවෙක් මෙයා ස්ත්‍රියක් මෙයා පුරෂයෙක්, මෙයා ගෑන ලමයෙක් මෙයා තරුණ ලමයෙක් මෙයා මැදිවයිශයක් කෙනෙක් මෙයා වයවෘධයෙක් කෙනෙක් ඒ සම්මුතිය පරමාර්ථයනං සියල සතරමහදහතුන්ගේ ක්‍රියාවචය හරිද අර තිශනා සත්වයට එහම දකින්න පුල බෑනි එතකට එගලන්ට ප්‍රඥාවන අපට ඉති අපි තේවි දියට දකින්න ඇත්තම් අපි දෙගොල්ලොම එකයි වෙනසන්නන. උදුරජන්නස්ස්‍ය දේශනා කළලා මහනින මගේ තාම ඥානවන්තයන්ටයි. එ ඥ්‍යාන උපදවන්න පුළුව පිට. අ තිරිස සසතයයට උපදවන්න බහේ ප්‍රඥාවද. එයාට විඤ්ඥානතියන සංඥාවතියන වේදනවත්වීන. අපට සංඥාවයන වේදනාවත්ය න විඤඥානයත්තියෙනවා හැබ අපට ඉතාමත්ම නිවැරදි ධර්මතාව අපට උපදවන්න පුළුවන්. ප කඋපද වි. ඒකට කියන විදර්ශන ප්‍රඥ. ඒ දර්ශනය විශේෂයි. විදර්ශන ප්‍රඥඥ. එහනං අවිද්‍යාව්‍යමති ඒ ෂනයක් තුළ හටගත් සිත බිඳනවා බිඳනනය සංස්කාරයක් හටගෙන ඉවරයි. ඒ හටගත්ත ශනයත් බිඳෙනවා. යි සංස්කාරකයන කර්ම කාර්ම කියයන්නේ සිතුවිල සිතු විල්ලට යිශ් කරති තක්ෂණය. ඒ ක්ෂනය තුල අපද බිඳෙනවා. එපද ිඳනෙක්කොටම ප්‍රතිසන්දි විඥානයට ප්‍රත්්‍යය වෙලයි වරයි. අවසාන චෘතියේද කර්මයක එල්ලෙන්නේෙ සිත තොර කර්මයක තිදක්ෂ ඇතුල ඉපද බිඳන බිඳනකොට විං්්‍යාන් ල්ල ලති ප්‍රසන්ධයක් ගන්න කොච්ච වෙලාන චිතක්ෂණය ය පසන්යක් හැබැයි ඒ ප්‍රතිසන්දිය ගත්තාට යාට ේතරනය දෙන්න බැහ. ඒ අගේ අශක චිතක්ෂණය අ යුක්තානේ ක්‍රියාවට ප්‍රත්්‍යයයි. එතන දළ පටන්ගන්න ක්‍රියාව. මවගේ ගර්භාි. ඒ ක්‍රියාව පටන් ගන්න යුක්තානුව. න නම රූප විං්ඥානපච්චා නම රූප. හැබැයි ඒ ක්‍රියාවට රූපයට අයිශ චිතක්ෂණ දාහතයි අ ප්‍රතිසන්ධි විඤඥානයත්යක පටන්ගත් ආරම්භ කරගත් වේදනා සඥ්ඥා සංස්්කාර කියන ධර්මතාවයන්ට චිතක්ෂණ තුනයි. එතන විදිනවා. ර්ාෂයට තුළලච්චෝ තනමවා විඳනවා අරසිත නිරුද්දේශනය ඒක තක්ෂණය ද මෙතන දැම්මකාද දර්ශනය වන්න. අනිත්‍යය හටගන්නවන දුකයි කියන එක හටගන්නසන බිඳව බඳවන දුකයි කියන එක තමාගේ වසේ පවත්වාන්න බෑ කියන එක ප්‍රත්වයට අනුරූපයි කියන එක උත්සාහ රහිත බව දර්ශනය වෙන දොක්ොමටක. නසර පේෙන්ඩෝන නිවැරදි ධර්මතාවේ පටික්්ෂ උපාදය තුළ එ එ නාම රූපදික කියාව පටන්ගත්ත නැවතිීමන්නේ අති්‍යේ වේගෙන් සිද්දුවේනි ඒ තිශෙන් වේගෙන් සිද්ුවේ එන ක්‍රියාව ආයතන හයක් පහල කරන නාම රපච්ච සලා අතන. ඇස කන නාශ්‍යය දිව සරීරයා මනොදදවාරය මනසික්‍රියාකාලෙත්තේ දැ නැද්දී වලවිල තොර දැම්මන් ල්ල කිවා කලේෂවට්ට කම්මවට්ට විපාකවට්ට තන්නාව කියන්නේෙ කලේෂයක් ආශ්්‍රව කියන්නේ ක්ලේෂයයක් කර්ම කියන්නේ එ කෙලෙස්් නිසා එකතු කරගත්තදී ගොඩගහ ගත්තදී සංස්කාරකයන්නේ රැස්සෙනවා. එකතු වනවා ගොඩ ගැහෙනවා. එක් කර්මයි. තොර කෙලෙස් නිසා නේද කර්ම කලේ. කර්ම හින්දනයද බැස්සේ ප්‍රති සන්දිි විඤ්්‍යානය ද විපාක. තැ දල මර පදක විපාක ආයතනහය විපාක ඒ අතන ට සිද්ධ වෙන ස්පರර් හය විපාක, ඒස් පර් සහය නිසා විඳින විඳීමම් හය විපාක. හරි දේtoකො බුදු್රජාන දේශනාක ್ේස වට්ට කම්ම වට්ට විපාක වට ඕ අතති හේතු පහක්තින වර්තමාන පළපායි පෙන් ವර්ಥමාන පළපා. පෙරභාවේ හේතු පහක්තින. අවිද්‍යා තන්නා උපාදාන සංස්කරහා කර්ම භව අතීත හේතු පහයි ඒ පහ ඒ අතයට හයුතු පහේ පල පහක් තමයි විඤ්ඥාන නාමරූප ශලාඇතන පස්ස වේදන ද වර්තමාන හේතු පහක් හදනවා වර්තමාන භාව අවිද්‍යාව තාමතියනම් තන්නාවත්තිීන එන උපාධානයක් තියෙනාව තමයි ඒ අනුව කර්ම රැස් කරනු ක සංස්කරහා කර්ම භාව රැස් කරන වර්තමාන හේතු පහයි එන ති අ අනාගතයට තුොයි පලප පාබුක්ති මදින්ෙන අති වර්තමාන හේතු පහයින් කොළොත් අවිද්‍යාවසන් අවිද්‍යාවසන් කරන්න ආශ්‍රවයින් අවසන් කරන්නුවන් කාමාශ්‍රව භාශ්‍රව දිට්ටිය ආශ්‍රව යාශ්‍රව අවසන් කොළොත් විද්‍යාඇතුර විද්‍යාවනං එනම් හේතුක් අපේ අයි කර හේතුව විද්‍යාත්න්න එතෝට ංස්කාර කර්ම බව උපානොක්කො වැටනවා අනාගතයට පල හෙදයිද ඒක තමයි නිවන ඒකම තමයි නිවන අනාගතයටත් පළපහක් හැදුවොත් සසර පලපහ තමයි තියෙන පලපා විඤ්ඥාන නාමරූප සලායතන පස් වේදෙනත පලපා දැඟහිෙනම් අතතය හේතු පහයි වර්තමාන පලපහයි වර්තමාන හේතු පහයි අනාගත ඕන්නන් ගන්ඩ පුළුවන් එපාන මොකදද කරන්න ඩෝ පර්තමානය හේතු පාහියි කරන්න ඕනේ ඔෞදනති චිත්තනයාම කම්මනයාම සංස්කාරකිවේ කම්මනයාම කර්මනියයාම සංස්කාරකයයි සංස්කාරයන් තුළ උඩ පවතින සිත චිත්තනයාාමය සත්‍යග පැවත්මට හරිද විශය පැවත්මට තමයි බීචනයාම ඉත්තු නියාම දම්ම නියාම හරිද බුදු නුවන මොනතන ශ්‍රේෂ්ටද මේ දහම වෙන කිසිම ආගමක දහමක ශාසනය කනෑ දුකින්මි දීමේ මගක් ඒක මග ආර්යෂ්ටාන්ගික මාර්ගය. එහනං දැන් ආයතන හය පහළ වෙනයි දැඟ පහල කරගන ආයතන ඇවිතියන්නේ දට ස්පරසයක් සිද්ධ වෙන්න ච කෙටි කාලයක් තුල ගොසිද. පහකට චිතක්ෂණ දාහතයි. ඇස කන නාශ්‍ය දිවශරීරය එකකට ිතක්ෂණ දාහතත් තුලයි පද බිදෙන. මනොෝදධාරයට මනසට විඤ්ඥානට එකචිතක්ෂණයය. මේ කතා කරන මොහොතේ ලක්ෂකෝඩි ප්‍රකෝඩි ගානක් ඇතිවෙනවා නැතිවෙනසනය ඇතිවෙන ඇතිවෙනස නති. ඔකතමයි සිද්ධෙන දී. අපඒකට සත්්‍යේ කාරුඩ කල්ල තියන්නේ පුද්ජලේ කාරුඩ කරල තියනෙ කෙනෙක් කාරුඩ කරලා තියන්නේ නැති දෙයක් කාරුඩ කල්ලාතිෙන් මිරිගෝ මිරිංගුවෙන් දකින්නේ මිරගෙන් දෙයක් හොයෙන මිරිගෙන් දෙ ගණ්ඩ පුළුවන්ද ඒවගේ කත්තාම මේ කරන්නේ මායාාව විං්ඥානේ මයාවටනේ මිරිංගෝ පෙලන්නේ නැ එතන් දුවනව පිපාසෙනවා ගඩ පුළුවන්තනිවා ගන්න ඉහැ පෙන්න ති. එතැන්ට දන අන්තිමොට මොද වෙන්නේ. පිපාසේම මැරරවා එහම දෙයක් නෑ ලෝකී. ඒවගේ තමයික තුළ සත්්‍යවෙෙක්නෑ පුද්ජරයක්නෑ චීවික්නෑ ක්‍රියාවක්තියන්නේ. ඇැම ක්‍රියාවනේදම මේ පෙන්න්න නෙත් ද ක්‍රියාවනේද සිද්ධ වෙ. ඇයි අවුරුද්ධක් දවක්කගේ ල දවසක් දය වනකො මොකද වෙලාතින්න. ඒ වශය තිවරයි පොනිික්ති තිර. නැද්ද මරණයට ලංවෙන්නේ. නැද්ද එනං දැ ආතනයට ඉස්පර්සායයක් සිද්ධ වෙන්න කොච්ච වෙලාලන. ඇස කණ නාශ්‍යය දිවශරීරය කියන පහට්චි තක්ෂණ දාහතයි. එ දක්ෂ දාාහතතුලි පදදිබීදෙන මනොද්ධාරයටකචි තක්ෂණ. හැබැයි ඉස්පර්ෂයට ප්‍රත්තේ. ඉස්පර්ෂය උපදවන්නේ අයතන. ආයතන දන්නත්නේ ආයතන නිසා ස්පර්ෂ හට ගන්න බව ආයතන දන්නත්තේ. ඉස්පර්ෂය දන්නෙත්න්නේ මං මේ ආයතන හිදයි නවා කියලා. ඉස්පර්ෂයකය නමධර්මය. ඉස්පර්ෂය දන්නේ ඇැබ ප්‍රඥාව දන්නවා. ප්‍රඥාවෙන් දන්න. ස්පර්ශය දන්නේ නෑන ස්පර්ෂය න්නේ. ප්‍රඥාව අය දන්න. මේ ආයතන හය නිසා ස්පර්ෂ ආවි කියලා. එනම් ඉස්පර්ස හට හැදන්න පුළුවන්ේ. සිතේ ඇතිවන සභාවක ස්පර්ශය. සිතක්ෂ ඇතු ඉපද ිදිරු. ඇැබ බිඳෙන්නේ වේදනාවට ප්‍රත්්‍යයවෙරා. දන ප ර්යදනට ඉපදීම අදහසකුත්න. ඉස්ර්ය වේදන උපදවන්න ත්න. ඉස්පර්ශය නිසා වේදනාව හටගන්න වේදනාවද ත්න ඉස්පර්ශය ද නිත්. ඇයි ඉස්පර්ෂය හැර. වේදනාව සකස් කරන විින්දනය විඳීම සකස් කරන වෙන ධර්මතාවෙකුත් නෑ. උත්සහ රහිතයි ප්‍රත්‍යනුව පැවතුම අනාත්මයි. ආත්මයි කැන තමන්ග කැත් හෙටට. එන ගිස්පර්ශය තන්ට නනි විදිහයට සිද්දක ගන්න පුළුවන් . අපි කියමු ඈත තියන රූපයක් ඇත තියන රූපය මෙතන ඉඳල් හරිට පැදිල නෑ. යැන ස්පර්සය හරිරයටන යන්තන්න්න ස්පරිසිේද. ඒ අනුව නෙේද සිත හැදදින්නේ. අරිඒ රූපේත් කියන තරමක් ඉදිරිියයට යනු. එතකොට රපේටඩට පැහදිර. ඒ අනුවනේද සිත හැදදි. රූපයල් ලඟටමෑයන දැම්මකදදවෙින්. හොන්ඳටම පැහැදිරීද එතුොර පැහැදිරී කියල සිතක් හැදෙනනවා. තරමක් පැහැදිරී කියන සිතක් හැදෙනවා. යන්තම් පැහැදිර කියන සිතකුත් හැදනවා. ප්‍රත්්ේයට අනුව නේද පැත්ම. ප්‍රකාරයට අනුවන ඉද පැවැත්ම. ආවකතයි බුදුරජාන්නවා සිද්දේශනා කරන්න. ප්‍රත්තයට අනුවයි පැවැත්න. උත්සාහ රහිතයි. කිසිම උත්සාහයක් නෑ. එහනම් විදමේ සිතට ඇලිීමේ සිත්තුපදුවඩ බැ. තන්ාව දන්නෙත්නේ මම මේ විදීම නිසාව කියලා. තන්නාව දැන්න හැබ ප්‍රඥාව දන්න. මේ විදිින්ට ගන තමයි මම ඇලුනේ කියලා ප්‍රඥාව දන්නවා. තන්නාව දන්නේ එලෙන සිත දන්නේ. විදින සිත දන්න එත්නෑ. එතොර තන්නාව කියන සිතවිල්ල වේදන උපද වන්නේ ෙත්න. වේදනවශෙන් උපද වන ධර්මයක් නෙමයි. හැබැයි තනාව හටගණ්ඩ වේදනාව හැර වෙන ප්‍රත්ථය වෙන ධර්මයකුත් නෑ. තේර ගම්බීරයිනේ ගැම්පුරයි හැ හොඳදට පැත්ක ලාටත් න්ට අල්ලගණඩ පුලා තට අල්ලගණඩ පු. ඒග්‍රඥ ඒ ප්‍රඥාව විදර්ශන ප්‍රඥාව ඒ විඤ්ඥාණය නම අ මහා විශාල නැව් කන්ටනර් දහ පාලොස් දහක එකට ගෙනියන්න පුල මහ විශාල නැව් මිනිස් සිතුවිලි වල නිර්මාණ නැද්ද මිනිස් සිතුවිලින හද නිකත් එ ගහමම තමයි තමන්ගේ සිතුවිලි විසින් තම මේ කහතා ගෙන විත්තින්. අයින් කරන්න තියෙන සිතුවිල්ලෙම තමයි රූපයෙන් අයින් කරන්නබේ ඒවයට අතහැලදල යයි යන්නේ සිතේ ප්‍රවෘතිය. එන අයින් කරඩෝන සිතෙන් අයින් කරඩ දන්න මේක. එතමයි නිවීම කියන්නේ නිවන කියන්න. එනං තෘෂනාද තෘනා කියන සිතුවිිල්ලක් විරය. උපාධන හදන්නේ තෘෂ්නාද. උපාධන කියන ග්‍රහණය කරගන්න තදිින් අල්ල ගන්න. හිර වෙන්න ගන්න. අතාරන්නේ අ සර්පය ගැබෙක් හෙ මල්ලගත්තා මිය එකක් හෙමල්ලගත්ත මොකදති අතරනවා අ අන්නේ වගේ අල්ගන්න කොහෙන් දල්ලඟින් මනසින්. ඇයි එල්ඩු එදිට ඇලුන හිද සිත නැද්ද සිත එතන රැදුනනම් ඇලුනනම් එක තදිින් අල්ලගත්තා. එකකට කියන උපාදාාන. එනත් තෘෂ්ණාව උපාධානය හදනවද තන්නාව දන්නවද? යා ඒ සිතුවිල්ල නිසා උපාදාානය නැමති සිතුවිල්ල හට ගත්ත කියල් දෙක මද එන්නම දන්නේ හැබැ ප්‍රඥාව දන්න. ඒකයි මේ ප්‍රඥාව උපදවාගන්න කියන්නේ. එහෙනම් එතෝට ඉපදීම අදහසක් උපදානයට නෑ තන්නහාම උපාදාානය උපදවන්නෙනේ. වැ තන්නාව හැර උපාධානයට උපකාර කරන වෙන ධර්මතාවයකුත්න්නේේ. ප්‍රත්ේ උත්සාහර හිතයි උත්සාහයක් නෑ ඒ නොනැවත්තිී සිදුවෙන ක්‍රියාවලියයක් තියන්නේ ක්‍රියාවක් නොනැවතිී සිදුවෙන. අවසාන ස්තුති සිතින් ඕනෑයි කරන්න රහතන් වහන්සේගේ. අපට පුළුවන් බෙමේ භව වුණනොත් ගැලවෙඩ සිතින් ගල වඩ තින. එරං උපාධානය කියන්නේ නාමධර්මයක් ග්‍රහණය කරගන්න සිතින්නේ. සින අල්ග ද ර ොකින්. අබදරුව ඥාති මිත්‍රර ආබරණ මිළමුදල් යානවාන ඔක්කොමල්ලගන මනසින් අල්ලඟෙන්. අති අල්ලගිට පුළග මනසි අල්. ඒකරත උපාදානක. ඒන ඒවයි එකතු කරන්න රැස් කරන්ඩ ගොඩග හන්්ඩ කර්ම කරනද කර්ම කරන. තමන්ගේ ආසාාවල් ලිෂ්ට සිද් කරගන්න හොදින් බේන නරකින් කරනවා. ඒ එවොට කර්මණ. හොඳ කරන අපූජවති ලිෂ්ට සිද් කරගන්න. දානයක් දීලා ඇ එතන තන්නාව නති මගේ මේක බලාපොරොත්තු තින මේ වගේ අමුණත්තියන මේ කෝම ෂ්ටේෂ්ද කරගන්න ඕන පින්කමක්කක්් කරුද මේක කරගඩ පුලො පින්කම කරන්නේ තන්නාව නැද තන්නාවෙන් පින්කම් කල් හරි යන්නේ. ත පින්කමක් නොවට තන්නාව දුරුවේ නොද කිය බලන් ුවනේ තන්නාව ඇත්තෙන දංවෙන ොද කියල බලන් ඩෝන. එතකොටයි පින්කමක් වවෙන්නේ මට මේ කරන පින්කමේ මට මගේ අරමුණනෝක්කම ඉටු ේවා මේ ඒවල් ඇත්තවශයෙන් මේ වෙනවා. ඒක තමයි පිනේ ප්‍රතිඵලක කියන්ය. එයි බුදුරජාණන් වහන්සේ පැහැදිනියම දේශනා කලා මානනනි කුසලට විපාකයක් තියෙනවා. අන නෑකි වනන්තමයි ගැටලුුවත්තියන්නේ. කොසලට විපාකයක් තියෙනවා ඇති තියනවා ගල් අන්්ඩෝ නේනයි. ඒ තියෙනවන. නැත්තන් නිල් අන්ඩෝන. තේරෙන අධි කියෙනය. ඒනම් කුසලයක් කරනකොට. අතන කරන්න ලැබිවා එතම කුසලේ විපාක. ඒන කරර්ම කරන්න පාදානය නිසා. ඇබැ රැදදිෙන් ැබේ කර්මේයට් එක ච තක්ෂනය එකක ක්ෂන තුල ඉපද පප බිඳි බිඳී බිඳි ි මොලේ ශෛලාතරතිීන සංඥාමගින්. ගොඩ ගහගත් මේ කම්පියටර ගබඩාවක් කම්පියටරකට ඇතුල් කරන්න පුලන්. න තර දේවල් ඇතුරරන්න පුලන් ඒක මේක තේවගේතන්. නැද පුංච කාල දල මේ වෙන කොට ඇතුල් රගත්තව ොචක්ති දාස්ගන ලක්ෂ ාණනත්යේ ඔයි එකක් ගන්නා. දේව ඉපපද බිදි ිදී තිය ඒව හැදන බේමේකි. ඉපදනවා බිදන ඉපදවා බිද. සමහරය මනසින් ගිලියේනවා. මතකනෑ කියරමකින්ඒදන මේ මොලේ ස්නායි දුර්රලයි ඒ එක මතකනය කිය මින්න්ද්‍රියන් දුර්රල වෙන දුර්ලයිනන දරාගඩබේ එ පවතිනවා ගිලියන. සමහර කියෙන ොදටනම් වස්සට කියහම වෙද ඇැද ඉන්නවා මං කෑවද ඒකත් මතගන නැද්දම දෙකතමයි ති ඒන්න ඉපද බිදිර සිතුවර. රැදීමක් නෑමකේ. අ තදිගටේ වතමයි රැදිලතියන්නේ වට කියන කර්ම අරමුණු තදිං ගත්තේ වතියෙනවානන්නේ දෙවර්තම ර කර්ම පත කියලා කියන්නේ කර්ම පතේ වටි කියන්නේ ඒ නිකත්තම ගැන්නන්නේ කර්ම පතයක් ඇයි අ ිධර්රමෙන් පැදිිරන විසමය තින. අකුසල් දොළහයි කාම චර මහ කුසල් සිත්තාටයි රූපාාවචර කුසල් සිීත් පහයි, රුපචර කුසල් සිත් හරයි. සිත් විසිනමේයට විතරයි ප්‍රතිසන්ධයයක් කර දෙන්න පුළුව. සිතින්නේ දෙත ොඩ ප්‍රසන්දිර. එනම් කර්ම හැඳන්න බැහැ නෂන පාස ඉපද බිදනවා ැ න බ ද ද න බින්ඳ. එතන තිෙනවන දන ෙලක්ෂණය හටගන්නවන දුකයිද සැපයි දුකයි හටගත්ත. හටගන්නශනයෙන් බිඳනවන ඒකත් දුකයි ප්‍රත්්‍යේයටනු රූප වනේ ඉද පැවත්මති ප්‍රත්්‍යට අනු රූපයි පැවත්මතිය උත්සාහ රහිතයි අනාත්මයි තමාගේ වශය පවත්වන්න බේ තමන්ගේ ෝමනාව හැටියට පවත්තන්න බේ. ඒහනංඟ ආත්මයි තමාගේ හට තමාගේ කැමැත්ත හැටට පාත්තන්න පුළුවන. එතවට මේ නිවැරදි ඉතාමත්ම පැහැදිලි පිරිසිදු මේ ධර්මත අත්න දැම් මේ මොහොතේ විශ්ෂය ක්‍රියාත්මක වෙන්නඇද. එන බුදුරජාන් වන්ේ දේශනා කරුවෙන් නොපෙන හමන්ද. මේ පඩික්්ච සමුපාදය දැම් මේ මොහොතේ අංග දොළහම ක්‍රියාත්මක වෙන ෝද නැදද. ඉති දැම්ම වර්තමානය මේ මොහොතේ සිදුවීමේ බුදුරජන් වන්ස පෙන්නන්නේ. මෙිහි ඇවිල බලන්ඩ එහමකත්තිීනනේ මෙ එව බලව කියල් සදිික්්ටිකයි කාලිකයි ඕෝපනැයික්කයි පච්චත්තම් වේත්ත බෝ විඤ්ඥෝ හිති. මේ ඒ බල ඒහි පත්සිිකෝ අකාලිකයි කාලයක් නෑ දැම්පුළුවන් දැම්පුළුවන්. එහෙනම් එදට අර ප්‍රතිසදිි විඤ්ඥානය නැඟයි ගන්න ඉගවට. කාම බව රූප බව රූප බව කර්මයක ඉල්ලිලා ඒ විං්ඥානය කරමය කෙල්ලන්නනවත් එක්ම බවතුනක් විශ්වේී. කාමලෝකයක්ති කාමලෝකෙ කොළහක් තියන දිවිලෝක හැයි මනුස්සලෝකය සතරපාය රප චර බ්‍රහ්මලක දශසයයි අරූපතල හතරයි විශ්සයි කොළ තිස්ස එකයි සක් වල ඔන්න පහල කරන බෞතුන බව නමයකටත් තස්තර වෙනවා ජාති පහල කර එද වටාව කර්මයක එල්ලිච්ච මනස බවතුනෙන් එකයි කර්මයට අදාල රූපභවයද රූපවයත් අනි ජාවිි සංකාරයක්නං රූපභවය කාමාවචර කුසලයක්න්න කාම භවන් රපවචර කුසලයක්න රූපභවයක් පැහැදිලි ද කියනෙක් ජාති පහල කර එතන ඉඳල මොනද තියන්නේ ජරමරන සෝ ද ඒවා එපා බෑන එපාකිවට ලැබෙනවා හ කොතනද මේක එළියට පනින්නේ දෙව පෙන්න්නේ පැවැත්ම දැ නවත්තන්න පුළුවන් ආශ්‍රෝලින් නවත්තන්න පුළුවන් කර්මශය කල නවත්තන්න පුළුවන් තෘෂ්නාවිංෂය කල නවත්තන්න පුළුවන් උපාධානයයින් කළ නවත්තන්න පුළුවන් කැමති තැනිකින් පයින්්ඩ පුළුවන් එලීට කොතනද පයින්න ඕන තැ ඒ කියපුතැන් ඕන තැනකින් පයින්න පුළුව එළියට පැනොත් නිදහස්ස මුක්ති එ නින ආශ්‍රව ප්‍රහින කරනවා. කාමමාස්්‍රව කාමයන්ට එලෙන්නේ බවාශ්‍රව මට යෝපතාව ඔබවකට වන්නදී ඔහර තායි දුකක් නෙති බවාශ්‍රව නෑ ඒවට තියන ඇලි මයින් කරන දිිට්ටි වෙන කිසිම දර්ශනයක් පිළිාරගෙන නිවන්දකිින්ඩ බෑ තරෙන ව කිසිම දර් පිළි අරගෙන නිවන්දින්න්න බේ දකිටන බෞද්ධ දර්ශනයම තුළට මෙෙන්්ඩෝන සීල සමාධී ප්‍රඥාව එකත් අධිශීල අධදිි සමාධී අධි ප්‍රඥාාව ඒ විදර්ශන ප්‍රඥාව තුළින් විදර්ශන ප්‍රඥාාව නැතියට තියන සීල සමාධි ප්‍රඥාව එට සීරයක් තියනවා ඒ තුළ යාල්ලගේ සිත එකන්ගයි ඒ තුළ ප්‍රඥාව කියන්නේ ඒ ලෝකෝත්තර ප්‍රඥාව නෙමිඒ ලෞකික එක තේරෙනති මෙතන එන්නේ අධශීල අධිශමාධ අධි ප්‍රඥාව දැන් එතු කොට පැවැත්ම පෙන්නවා. ද නැවැත්ම ගණ්ඩ පුළුවන් එකක් කඩනෝ කොතනින් කන්න මකක්ද කර. තන්නාව කියන්න තැබේ ආශ්‍රව. තෘෂ්ණාව කියන්නේෙ ආශ්‍රව එමනත් ප්‍රත්‍යය උපානය අයින් කරන්න පුළුවන් හැබ උබාධානයට ප්‍ර්‍ය න්නාව. තන්නා පච්චේ උපාධාන. ඇතු රවිද්‍යවාසන් කරන්න ආශරයින්. ආශ්‍රවාවසන් කරන්න ්‍යශ්‍ර කියනන්නේ තැලෙනවා ඇලෙනවා කියන තන්නාව ඒත් අතයින් කරන්න තිෙන තන්නාව ඒක තමයි බුදුරජාන්සේ පෙන්නන්නේ මහනන මේ සමුදාාර සත්්‍යේ මේ කාර්ය සත්‍යයක් මෙතැනින් පලින්ඩ තන්නා ෂය කරන්න ඕනේ තන්න ෂය කරනම කර්මශයයි තන්නා ෂය කළම උපාධන උපාධන අවසන් එතකොට නිවන පැහැදි නිද දේශනාව කැ එ එකතකට දැ ඉතාමත්ම නිවරදිවූ ලක්ෂණ තුන දෙැකළ එ අප. මකත් අනිත්‍ය දුක්ඛ අනාත්න. බුදුරජාණන් වහන්සේ සත්‍යයාගේ පැවැත්මට දේශනා කරපු න්‍යායධර්ම දෙ න්‍යාම ධර්ම දෙකක් දෙළ. කමනයාම චිත්ත නයාම කම්ම අයින් කොළොත් චිත්ත නයාාමය ඉවරයි ප්‍රෘතිය පැවත් මක්න. ත පනර්භයක්නඒ සත්්‍යයාගේ පැත්මට දෙකයි නත් පෙන්න්න නිමුදරදන්න විස්්පේ පැත්මට තුනක් පෙන්න්න. බීජනයාාමය ඉර්තුනයාාමය දම්මනයාම සත්්‍යයාගේ පැත්මට දෙකයිය එනම් චිත්තනයාම කම්මනයා සිත්තා අයින් කරන්නන්න නම්ම කදද කරන්නඩෝන කර්මශය කරන්න ඕනේ කර්මයින් කරන්න ඕනේ ඇ කර්ම උඩ නෙමය ඉන්නේ සිතේ ප්‍රවෘතිය තියෙන සිතේ පැවැත්මතියෙන කර්ම උඩ එනම් කර්මයින් කරන්නවා. කර්මයි කරන්න තන්නවායි කරන්නවානේ අයිැ තේරෙන දෙ කියන. එන සමුධාරය සත්‍යයක් දෙක. එන හටගැන්ම දුකක්ද. ශනයක්ෂණයක් පාස ඉපද බිඳන එක දුකයි. හටගන්න අදුකයි හටගන්නසන බිදන දුකයි. හටගත්ත හින්දන ජරාමරණ නැත්තන් ජරාමරණ යන්නේ සෝකයක් කනගාටක් කැඩීමක් දුක් දෝමනස මොකුත්නේ. එනම් හට නොගන්න තැන දුක් අවසන් දැම් මකත් දෙකරන්න කැමති තැනක ඉගන්න අකාලිකයි කාලයක් නෑ දැම් පුළුවන් දැම් මේ මොහොත පුළුවන් මකත් දෙකරන්නට ඇලි මයින් කරන්න. එලන්ඩයන්න චි තක්ෂණය ඉ ඇෙන්න්ඩ් එක තක්ෂණයන ඒති තක්ෂණය මයින් කරන්න ඩොක ඉවරයි තිකට. තේරෙන දෙකි දැකාලිකයි නේ දම්. යි එන සිಿತත එකක චිතක්ෂණනයි හට ගශන බිඳනෂනය හට ගන්නවයි. එන හටගනෂනයෙන් බිඳන තනින් තිතතියන්. ಆයි ට තෘෂණ වයින් කර. ඒක්න අර ධාරු චಿරියල එතුකොඩ පුක් සාಾತಿ සන්තತයමති එක චಿතක්ෂනය අයින් කරන. ಆන දහම් දුර රි ಹತයටගගේ. සತರಯವೆ ತොරවනි. බාඩිවෙලත් නෙමි හිටගෙනත් නෙමි ඇවිදිමෙනුත් නෙමේ නිදාගෙනත් නෙමි. බැ රහත් වනා එතුර ොච්චර වෙලාගහින්තිය නොදේ න රාත්තෙන්. එක ඇන්නේ තන්නාව රක්ක චිතක්ෂයත් තුළ ඇතිවෙන ෘස්්නාාවක චිතක්ෂණය අයි කලා මෙහෙම ඇලවෙනකොට. හිස කොට්ටට යනවා දෙපා මේ පැත්ත ස්සේනවා. එතුට පැතිරලත් නෑ වාඩි වෙලත් නෑ නැකිටලත්නෑ ඇවිදලත් නෑ හ එදර කොච්චර වෙනදගගේ ඒක අයකාලිකයි කියන්නේ කාලයක් න මෙ දැම්වී පාක දෙනවා දැව තෘෂනාව කියනක ම මේසාල වි තීල ජෙදරය අන්ට පුළුවන්න්න ඔයද යිසිි න ගැරන හත. එහෙම නැත්තා බනහැව්වා තන්නාවත් එක්කන අරංයන්නේ අයි දුකත් කරගහන තමයි තෙරෙනව දෙ කියපටි තන්නාව තීන තැන දුකා. ඒදුක් කාරි සත්්‍යය හේතුව තුෘෂනාව හද ධර්ම දෙසන අවසන් කරන කාලය අවසන් පැහැදිරිද කිේ තේරුම් ගැඩුස්සාගැට් පුච්චරෙක් නේ ච්චරෙක්ක හන්නපා පුද්චරෙක් හෙවෝත් මේ ධර්ම තේරෙන්නේ නෑ පුච්චර පෙන්නවද පුච්චරෙක්කොහෙතන්නේ. පුච්චරෙනෑ ක්‍රියාවක්තියන. තර බුදුරජාණන්ස පෙන්න්නනවා. මහනෙ කරුණු දෙකත් තියනවා කැමතිකක් ගණඩ. මොකදද ක්‍රියාවක් තියනවා මෙතන දුකක් තියනවා දැ මේකින් කැමති එකක් ගන්ඩ ක්‍රියාවක් තියෙනවා දම පහේම ක්‍රියාවක් නැතියෙන්නේ තොර දැ පෙන්වා නම රූපවල ක්‍රියාවක් නැතියෙන්නේ ත නම රූප දෙක තුළ සේරම තියෙනවන රූපවේදන සංඥා සංකාර විඤ්ාන කියන පහම දුකක්තියනවා කියලා පෙන්නවානි දැ මොකක්ද ගන්නේ දුක කෞදද ගන්නේ සි කෙනෙක් කැමති නෑන එඒනම් මොකක්ද ගන්න ක්‍රියාව හැබේ ක්‍රියාව තුළ තියෙන්නේ දු මේ ක්‍රියාව තුළ තියෙන්නේ මේ දුකයි දැම් මොකක්ද ගන්නේ භික්ෂන්හසේ ත කැමති ගන්න භික්‍ෂන් හසන මකද දෙකම එ පා දෙකම එපා අපි තාම දෙකව දෙකමෝුණනි ක එක කයින් කර එක කයින් කරපු ගාචේ දුකයින් කරන්න මේ යින් කරන්න න ක්‍රියාව ජාතිපච්චා ජරාමරණ. හටගත්තන ජමරණ. ජාති නිරෝධ ජරාමරණ නිරෝධයි. සෝක පරිදයව දුක්ක දෝමන සුපායාස නිරුත්් ජන්ති සියල්ලිවෙරේ. පැහැදිලිතක. හොඳයි ධර්මදශන අවසන් කරනවා. දායකත්වය. තු ं धි කාम री मහत् ල හ හ හ මකාව पදंच ර මහතා විදාयක ද නවා අ ද ය හ ති्य दिනම ඒ ාව ්‍රම පහना MP ब द වි ක ध ව दिනමියගේ නද भගपිටිය මහत्මිය ද ශේකයින විශෂන දින මේගේ කොමුද න සන්ධ්‍යා ඥාති සො රයඇතුළ පවල ේමීගේ ප ැමති සේරම දනම ු සරේ දක බලාන ෝ දන් ත්වා සෑම දෙනගේම බහ ගමන සෝපත්තිීමෙන් බුදු සසුන තුළ දීමමනිව න බොද කරග නිත්වා. අදදිනට ජන්ම දිනේ දෙන දම්මිකා රම්මයකු මර මහත්මයට නිදක් නි රෝග. භහවේල ිචර චීවනය සැරසේවාවතුම් ධර්මාාව බෝධය ලැබේවා දයාවතී මහත්මියගේ දරුවන් වන දම්මික රහන් සහ වරුණ. යනායත් න ොරු මිනි බිියන් වන මරිකාාවේ සිරිින තෙවනි තනුක්චනුලි දිිනෝಸಾಯෝ සිත නද සයිර. සොු ඒක කරුණ ද ස මහත තු ු ාති මිත್රාදීන්ටද නිදුක් නරෝගි හේೇ ිච්චර ීವන සැසේවා තුම් ධර්ම බෝධය ලබේවා ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසේ සිු දෙනාම නිදුක්වේවා නීරෝගිවේවා ධර්මා බෝධයල භාගනිත්වා. තතාගත ශ්‍රීසත් ධර්මය ැනවින් පහගා දෙෙන ගෞරවනී සවාම්දයන් වහන්සේලාටද මෙව ධර්ම ප්‍රචාරක කටයුතු සිදුකිරීම සඳහා නිදුක් නිරෝගි භාාවය සහ චිරිචීවනය සැර සේවා ධර්ම දේශනාවට සහභාග වන සසිරු දෙනනාට ධර්මවබෝධය සැර සේවා, කරෝණාව සංගත රෝගී තත්तेේ ලෝ ෙන්ම දුරුවේවා. එස් සියලු අපේක්ෂාව යා කාරයෙන් මි්්‍ර සිද්ධ වේවා කියනමයි ත්‍රීසාහගත සිතිින් පුුණ්‍යානෝදනනා සිද්ධ කරනවා. මෙැතෙ ්‍රශ රගත් නම් තා ප්‍රමාන පනිසාශක්තියෙන් ඒ නම් සඳහන් කල ොකල තවත් යම් අයද පින් බලාපොරව මෙවතුම් පනිසාක්තිය, අනමෝදන් වීමනි සුවපත්වා සැපෙන්සබෙට පත්ේවයි සෑම කෙනෙක් මොතුමු නිවනින් ම සැනසවා කියලා. ඉදම් මේ ඥාතිීන හෝතු කියෙන ගාත්තාව කියන්. ග නි ක්ති සිරු දෙ ියන්ට න ෝද රන රු ියෝත් න දන් ේවා දෙව අනතුතු නිවනිින්ම ැනසවා කියල දෙවියන්ට පින්දෙමු. කා සටట చබමට නග මහිදදිකා පංయන්ත අනුමෝදత చරන් රకం තුළක సනං ආකා සట చබමට දේවානග මහිද್දිකා පഞන්තం අනුෝදි చරන් රకන්තු දේశනం. ආකාසට්ටා ජබුම් මට්ටා දේවානාගා මහි්‍ය පං්ඥන්තං අනුමෝදිිතා චිරන් රකංතුමන් පරන්තී රැස්කරගත්තනන් ත ප්‍රමාණු පපුන ශක්තිය ඔබා ප්‍ර සෑම දෙෙනටම නිර්වාණ වබෝධය පිණිසම හේතු වාසනා වේවා කියල හිතාගෙන සාධකය සෑම දෙෙනට මාසිර්වාද කරනවා අභිවාදනශීලිසනිචංවතාපචායිනෝ චත්තාාරෝ දම්මාවඩ්ඩන්ති ආයුුවන්නෝ සුකංබලං ආයුරාරෝග්‍ය සම්පත්ති, සගග සම්පත්තිමීවත අතෝනිබාන සම්පත්ති ඉමිනාතේ සමිච්චතු සෑම්ද දෙනටම තිෙරවාන් සරණයි.